මේක මේ රොටියක් පුච්චන්න වගේ ගුලියක් හදනවා. අක්න සැන්ටි පොල් ගෙඩියක් ගාලා ගත්තා නම් හරි. මොකද්ද? මේ බූලා නම් පාප්ප පාප්ප නම් බූලා. අවුරුද්දම කරන ජොබ් එක නිකන් අපහාස කරන්න එපා හරි. තව මේ හැම තාප්පයම්ම බිත්තියම්ම ලයිට් කණුවම්ම මේ බූලා දන්නවා. හරි 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 හරි. ඕගුණ වතුර තින ඇත්ති පදන් දාගනින්. අයියාගේ සපෝට් එකට මාර සෙම්පතිය තමයි බහලා තියෙන්නේ. නැත්නම් මේ ඕවිතින් අපා දෙපා සිව්පා හැමෝම ඉන්නවනේ. හැමෝම ඉතින් එහෙම තමයි. හොම්බයි ලොම් නැට්ටයි නැති. කකුල් දෙකේ බූලෙක් දැක්කමයි නේ. ඔන්න ඉතින් නංගිට ගේන්න ගියා. වත්තේ හැම එකාම අපේ කාට පණ ඇරලා. චිරන්තගේ බොක්කේ බ්ලේඩ් නැති නිසා අපි බොක්කෙම සපෝට්. කොහොමද මේ කොල්ල දෙන්න ඉන්නව නේද නිකන් කිරි ගනුඩෙන් නෙලනවා වගේ ඈ එක හදවතක් එක මොක්කක් කොහොමද ඇකිය අතරකෝ තැන්ටි ඉතින් මේ පාට් එක මගේ එන්න ජාටරේ හරි මේ එනම් ඕමම ගේමට බයිමුනේ අංක එක ගෑම දෙක වැඩ හරිට නමෙද්දි අපි ඔතන අපි ජයග්‍රහණ සැන්නේ අපි ගියා කිව්වනේ අයිස දැන් එක සැරයක් රතු මහත්තයා මේ වෙලාවේ ලොකු රාජකාරි වැඩක කිව්වහම තේරුම් ගන්න කරුණා කරලා පස්සේ කතා කරන්න කොච්චර හදිසි වුණත් ඉවසන්න වෙනවා හලෝ හලෝ ඔය රතු මහත්තයා තමයි කතා කරන්නේ මොකද ඉතින් අයිසේ මැරිලා නම් කරවලට වේලන්නේ මිනිහ වල දානවා හරි 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 මට මේකෙන් කතා කරලා මේකෙන් කතා කරනවා බලන්න අයිසේ මුංගේ මරණයටයි මගුලටයි හැම රෙද්දලම මන්නේ කතා කරන්නේ පුදුම කරදරයක්නේ මේක පුදුම කරදරයක් මේ වත්තේ උන්ගෙන් දෙන්නේ රතු මහත්තයා යාන්තම් රතු මහත්තයා වත්තේ උන්ගෙන් ගැලවුණා මොන ගැලවීමක්ද බා මොන ලේකම්තුම ඉස්සරහටම මගේ ඇරිලා එනවා ඒක මට සුවර් එහෙම හිතනකොටත් හිතට මාන සනසීමක් දැනෙනවා ලේකම්තුමා සීලු වගකීම් චිරන්ත පිට පැටවෙන්නේ ඒකත් හොඳට ගියා මේ යන තාලෙට නගරාධිපති පුටුවෙන් වාඩිවෙන්න තමයි වැඩේ වෙන්නේ එහෙම වෙන්නේ නෑ රතු මහත්තයා කිසි දෙයකට බය වෙන්න එපා ඒක නෙවෙයි කාල් චිරන්තයලා සපෝට් එක දෙන්න මාළ ගේමක් ගන්නෙ චිරන්තයලා තෙල ගාලා දින එක හොඳයි ඌ අපිට පිටුවන්නේ නෑ කොහොමත් ඒ ගේම චිරන්තට බාර දීලා අපි පැත්තකට වෙලා ඉමු ඒක හොඳයි අපේ අත්වල මොනාලි ගෑවුනොත් ඒක ඉස්සරහට අපිට බාධාව ඒක බලකොටුවන්නේ බං. ගඳ ගහන වැඩ කරන උන් මේවැය තමයි බං හැංගිලා ඉන්නේ. මේක එච්චර අරුම යන්නේ මේ. කවුරු හම්බෙන්නේ? කාල් මහත්තයා වම්බේ. කවුරු ආව කියලාද කියන්නේ? කියන්නකෝ චිරන්ත ඇවිත් ඉන්නවා කියලා. වෙන්ද බම් මෙයාට මෙච්චර සල්ලි? හොර මරකන් වලින් හම්බ කරපුවා තමයි බා. මූ අපිවත් පටල ගන්න තමයි වැඩේ සෙට් කරන්න ගියේ. Sending you.
ආයිබෝ අංජිරන්ත මල්ලි. කොහොමද වැඩ කටයුතු? ඔන්න ඉතින් අපි අපේ යුතුයකම් ඉෂ්ට කරමින් ඉන්නවා. සමා වෙන්න ඕන මෙහෙම කියනවට. කරපු දව් වලට ගොඩාක් ස්තුතියි. හැබැයි ඉතින් ඔය වටිනකමක් නැති සල්ලි බල්ලොන්ට විසි කරන්න වගේ අපිට විසි කරන්න එපා. ඒකට අපි සුදුසු නෙමෙයි. මෙන්න සල්ලි. මෙන්න විසිටින් කාඩ් එක. ගිහින් වරෙන් බයන්න. සේප් වෙලා යන්න නෙමෙයි සේප් කරලා යන්න ආවේ. මග හරස් කරන එක හරිද වැරදිද කියලා මේ බූරුවට කියලා දෙන්න. රෙඩි. පැත්තට. යක්කුන්ගේ විමාන වලට මිනිස්සු රිංගන්නේ නැහැ බයයි නං. හරිද? ගිහිල්ලා එන්න. මේ මල්ලිලා තාම දන්නේ නැහැ කාල් මහත්තයා කියන්නේ හොඳ මිනිස්සෙක් කියලා. පව්. වැඩි දෙයක් නෑ කෙල්ලේ. මාළු දෙකයි ඇත්තේ. මාළු එකද දෙකද මොනවද නැත්තේ කියලා මට වැදගත් නැහැ අම්මේ. මේ බත් ගෙඩියයි මට වැදගත්. ඒ වුණාට ඉතින් ඔක්කොම වට වෙලා කනකොට හරිනේ නේ බං. අම්මයි දන්නේ මේ මිනිස්සු තුන් වෙලම මස් මාළු කනවා කියලාද? පිස්සු. ඕ ඉතින් උඹත් අර අයියාගේම නංගිනේ. අනේ මන් දන්නේ උඹට මොනවා වෙලාද කියලා. ආ. තව පොඩ්ඩිත් එම් මං අහන්න ගිය දේ තමතකෙනවා. අම්මා මොකටද අර ගෑණිගෙන් සමාව ගන්න ගියේ? දැන් එතකොට ඒකත් වැරදිද? අම්මට ඒ ගැන හිතන්න තිබුණේ වැරද්ද කරන්න කලින්නේ. අම්මා මොකද ඒ ගෑණිට පාරවපු වගකීම මං ගැන හොයන්නේ කියලා. මේ ගැණි එකත් එළින්නට කණේ තිබ්බද? උඹලා පෝස්ටර් ටික ඇලෙව්වද? පෝස්ටර් අරවලා සිකියුරිටියෙකුට දාන්න ඕනෑ එක්න සැන්ටි. මාර කේස් එකේ ලොකෝ අයියා. අයි මොකෝ උනේ? ඕම් බూరు වැඩක් කරලා උදේ පාන්දරම. ඇයි බයි දින ඔගින් බෑනේ. මල්ලි හරිද? මොකද උදේම නිවුස් එක දෙන එක මල්ලිගේ පුරුද්දනේ. බලා මෙතන බිල්ලෝගේ බලාගෙන ඉන්නතෝ මොකක්ද උනේ කියලා කියහල්ලකො. ඒකෙච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ලොකෝ අයියා. මේක ලොකෝ අයියා කේස් එක. අපි අලංගිය පොසරවම තියනවනේ. ඔව්. ලොකු ගාමිණිගේ සෙට් එක ඒක වහගෙන ගිහිල්ලා. අපි නිකන් බලාගෙන හිටියොත් ඕකතරින් නවතින්නේ නැහැ. අයියා, අපේ නැකන් ගෝහනේ. ඔබ බලයන් දිලිත් ඉන්න තැනට. ඈ? ඔබ මාත් එන්නද? ඔබ කියපු දේ කරහංගෝ ගිහිල්ලා. අයියා. ඒ උඹලා රෝමයක් එහෙම දාගන්න ඕනේ වේ. මම බ්‍රෝකර් කෙනෙකුට කිව්වා ඉඩම් කෑල්ලක් බලන්න කියලා.
පර්චස් 10ක් 12ක් විතර ඉඩම් අරගෙන මොනව කරන්නද ඔය තියෙන ඉඩමක ගේ හදමු තියෙනවා මහලුකු ඉඩම් තෝගයක් හොඳ ඉඩම් කෑල්ලක් බලලා ගෙයක් හදමු මම වාට කියන්න කියලා හිටියේ මොකද පුතා සල්ලි ටිකක් කිව්වා ඔය විකාර වැඩ වලට දෙන්න සල්ලි නෑ අපි ගාව හරි හරි පටන් ගත්ත වැඩේනේ නවත්තන්නේ කොහොමද අපි කිව්වේ නෑනේ ඔයාලා පැටලෙන්න කියලා එයාටම ඔවා විසඳ ගන්න කියන්නේ එමෙන්න මේ ගෞතමී අපි කොල්ලන්ට සල්ලි ටිකක් දෙමු ඒක උකි ඉක්මනට දෙයි මටත් හිතෙනවා කොල්ල සභාවට තේරෙයි කියලා තේරෙයි තේරෙයි තේරුණත් එකයි නැතත් එකයි මට ඒ සල්ලි නම් අල්ලන්න එපා අම්ම කතා කරන්නේ හරියට අයියාගේ වෛරක්කාරයෙක් වගේ අනේ මේ උඹ හරියට දැනගෙන කතා කරපන් උඹලා ඔක්කොමට මාව තමයි පේන්න බැරි ඔකට හොයන්න දෙයක් නැහනේ රුපියල් 50000 නේ කොල්ලා ඉල්ලන්නේ 50000 කජුවටද කොස්සටද ඕවා සල්ලි අම්මේ අයියට ඉස්සරහට 50000ක් කියන්නේ කජුවට කොස්සට වගේ තමයි අම්මට ඒක තේරෙන්නේ නැහැ දුක් මහන්සි වෙලා හම්බ කරන එක ලෝන් වලට කැපෙනවා එහෙම එකේ මොකටද ඔය වගේ අවදානමක් ගන්නෙ මං නම් ඔයාට බින්දුවක්වත් කැමති නෑ ඔයා කැමති දෙයක් කරන්න හැබැයි පස්සේ මට දොස් කියන්න එපා අනේ මන්දා මං නිකන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ බලපං ඉතින් අර බూరు දෙන්නක් දාගෙනනේ ගියේ බూరు දෙන්නගේ අවුද ඉතින් අර ඩප්පියයි බූලයි දෙන්නක් නායට අහන්න ඇති ඩබලක් නේ බා සිරන්තයට මුලේ හොගරද්ද උන් දෙන්න ගියේ ඉඳ තමයි මේ ටිකක් අර ෆිට් එකේ ඉන්නේ ෆිට් එකේ ඉඳි එකෙක් දෙන්නේ බාවලා වුත් දින්න ගන්න මටත් බය වගේ බා දැක්කනේ එන වරි වරි ඒ මොකද බං උනේ මොනවා වෙන්නද දුන්නු පාරට දු පාර මැද්ද හතර ගාක් දාලා අදන් වැටුණා ඒ පාරට මටන් නිකන් කැරකෙයිල වගේ කද්ද බං කල්පනාවෙන් වැඩ කරපල්ලා බං ලෙඩක් නේ මේක අපිට මේක තේරෙන්නේ නැහැ දින්න එහෙම නැතුව මේ ගේම් එක ගහන්න බෑ බං එනදි අපි කට්ටියත් එක නිකන් බලාගෙන ඉමු ගෑනුවෝගේ ඔය වෙන දෙයක් වෙන්න කියලා ඊට වඩා හොඳයි බං මේ ගේම් එක කතා කරලා නිකන් ඉන්නවා ග්‍රන්ථය කියන කතාව ඇත්ත මචං සමහරක් දේවල් අපිට අකමැත්තෙන් හරි කරන්න සිද්ධ වෙනවා. ඔයද තිරන්තය ගේම අපිට බාර දෙන්නේ නැහනේ. මල්ලි උඹලට තේරෙන්නේ නැහැ. තිරන්ත මල්ලි හරියන්න හරි වරදින්න හරි ගහන ගේම් එකේ සැරපු. වතර ටික එහෙට මෙහෙට කරපු විදිය දන්නවනම් කට්ටිය ගල් ටික් වෙලා බලන් හිටියේ. ගල් ටික් වෙලා තමයි ඉන්න වෙන්නේ කූඩු හැම ලගින්න උනොත්. ඡන්ද ඉවර වෙනකන් එළියටවත් බහින්නම් වෙන්න. උඹලට තේරෙන්නේ නැබන් මේවා. හොඳ වෙලාවට ආව හම්බ වුනේ. ඒක ඇත්ත. අයියව අඳනෝ වගේ මාව තන්දනද හදන්නේ? පිස්සු හැදේ. හිතේ තියෙන දේ කෙලින්ම කිව්වට මොකද? මගේ වටිනා කාලේට වටිනාකමක් කරලා දෙන්නේ බෑ. තා කොච්චරලා මෙතනදලා බලාගෙන ඉන්න වෙයිද දන්නේ. ඔහ්. මෙන්න මෙයා මං අහන්න ඕනක මගෙන් අහන. එයි 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 කියලා කිව්වනේ. මේ අක්කේ ඔය ඇත්තටම නිවාඩුවක් දැම චිරන්තයව හම්බ වෙන්නමද? ඒ කියන්නේ ලව් සීනේ කොළුවටම ගහලානේ. ඒක කියපු කැත? පැත්තකට උනා ඉක්මන් කළ ගනුදෙනුව බේරලා
මං දන්නවයි මේ දවස්වල වට මාව බලන්න එන්න වෙලාවක් නැහැ කියලා. ඒ වුණාට පොඩි වෙලාවක් හරි හදාගන්න. දැන් ඔක් කියන්න දෙන්න කිව්වේ. මට වට උදව් කරන්න විදිහක් නැහැ. මා තාසයි වාගේ වැඩවලට උදව් කරන්න. ඒත් ඉතින් මට මේ ජොබ් එක නැති කරගන්න බැහැනේ. දැන් ඕක කියන්න දෙන්න කිව්වේ. හරි වැඩක් නේ. මුකුත් කියන්න දෙන්නේ නැහනේ. කියන්න තියෙන දේක් ඉක්මනට කෙටියෙන් කියන්න මට තව ගොඩාක් වැඩ තියෙනවා. මට ඔයත් එක්ක මෙතන වැඩි වෙලාවක් ඉන්න විදිහක් නැහැ. මේ මොනවද? සල්ලි. මෙතන රුපියල් 50,000ක් තියෙනවා. මම ළඟ තව ඉතුරු වෙගත සල්ලි ටිකක් තියෙනවා. දැනට මේක ගන්න. පුළුවන් වෙලාවක දෙන්න. නොදුන්නත් කමක් නැහැ. බොහොම ස්තුතියි. අතර මේ වෙලාවේ මට සල්ලි ඕන තමයි. ඒ වුණාට මට මේක ගන්න හිත දෙන්නේ නැහැ. කොහ මහන්සියෙන් හම්බ කරලා එකතු කරපු සල්ලි නේ. සල්ලි එකතු කරන අවශ්‍යතාවයට ගන්න නේ. මේක වට හදිසි වෙලාවක්. එහෙනම් මේක ගන්න. මොකද? දෙන දැහැන් ගත වෙලාද? තාලෙකට පාද තියන්න බැරි මීහරක් එක්ක කරන ගනුදෙනු නවත්තලා දානවා පොඩි ගාමිණී. අන්තිමට බෙරෙත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ගහපු මිනිහෙකුත් නැහැ. ඔය වැඩ වලින් වෙන්නේ නිකම් පාඩුවේ පෙරහැරේ යන ඇතු කුලප්පු වෙන එක විතරයි. තමුසල ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා පෙරහැරේ යන විදිය. ඊට පස්සේ මං කියලා දෙන්නම් මොකද්ද කරන්න ඕනි කියලා. ටෙඩි. ටෙඩි. බොස්. වාහනයක් ලෑස්ති කරපන්. ඇයි බොස්? අක්කර කේස් එකද? ඔව් බං. අර පොඩි ගාමිණීගේ පිස්සුවක් කියලා. චිරන්තයාගේ පෝස්ටර් වගේයක් කියලා. ඉතින් කාල් මාත්‍යා කියනවනම් අපි මිනිහව ෆෝමැට් කරලා දාන්න. ටෙඩි. උඹලා හිතන තරම් ඒක ලේසි නෑ. උත්තන නැට්ටුවේ. උගේ තොල් පොඩි වුණාට උඩුදුව සැරයි. මේ පෙරහැරේ යන්න අපිටත් හොඳ නැට්ටුවෙක් ඕනේ. චිරන්තය දිනන්නම ඕනි. අපේ එකා පෙරදිලා චිරන්තය දිනලා කොහමද? උඹලට මේව තේරෙන්නේ නැහැ බං. ගිහින් වාහනේ ලෑස්ති කරපන්. පොඩි කොල්ලෝ.